ඔහු රාජ්‍ය නැටුම් හා සංගීත කණ්ඩායමේ නිත්‍ය බෙරවාදන ශිල්පියෙකු සහ නර්තන ශිල්පියෙක් ලෙස කටයුතු කරන්නෙක් ලෙස 80 දශකයේ කොළඹට පැමිණෙන්නේ නුවර කලාවිය ගලෙන් බිඳුනු වැව ගම් ප්‍රදේශයේ. ඒ සමයේම රජරට ගුවන්විදුලියේ නවරැල්ල ගායකයෙකු ලෙස කටයුතු කරන්නටත් ඔහුට හැකි වුණා. ඒ තුලින් 90 දශකයේ ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් ලෙස අභිසස් ලබන්නට ඔහුට හැකි වුණා. කෙසේ නමුත් මේ පරිපූර්ණ කලාකරුවාගේ ගායන හැකියාව සමාජගත වන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂක තිස්ස අබේසේකරයන්ගේ වනසරණ ටෙලිකතාවේ නංගීට බැඳපු මල් වියනයි යන ගීතයෙන්. දේශීය ජන හදවත ආමන්ත්‍රණය කළ මෙම ගායන වේදියාණන්ගේ ගීත 14ක් වුවත් ඒ සියල්ල රසික හදවත් ප්‍රකම්පණය කරන්නට සමත් ගීතම විය. අද දවසේදී මහේෂ් දෙනිපිටියගේ නව්‍යත්වයෙන් යුතු සංගීතය මුසු වූ ඩෙල් ස්ටුඩියෝ වෙතින් ප්‍රවීණ ගායන ශිල්පී සේනානායක වේරලියද්දගේ ගීත සමුච්චයක් ඔබේ රසවින්දනයේ. දෙරණින් මෙමට කළ ආරාධනය පිට මෙහි පැමිණියමි දුටු බැව කොළනියේ සිට තුටුවම හැබැටම මේ පරිසරය මට හිත දෙයි දවස් ගණනක් ගී ගැයීමට. දෙරණ නාලිකාව දේල්ස් ස්ටුඩියෝ එකේ මේ ප්‍රසංගයට මට ආරාධනා කිරීම ගැන දෙරණ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මගේ හෘදයාංග ස්තුතිය. ඩෙල්ස් ස්ටුඩියෝකේ ගීත රසවින්දන රසිකයන් සමග මේ මොහොත පය පුරා පයක් අපි ඔබ සමග රැඳෙනකොට ඒ සඳහා මට ශක්තිය පසුබිමින් ලැබෙන්නේ මහේෂ් දෙනිපිටිය ඔබතුමා ඇතුළු සංගීත සෞඛ්‍ය ශිල්පීන් ගායක ගායිකාන් ඇතුළු සියලුම දෙනාකට මගේ අධ්‍යක්ෂක තුල ආයුබන් කියන හැම කෙනාටත් මේ මොහොතේ මේ අපි ගීත මම හිතන්නේ තෝරා ගන්නකොට ගොඩක් අමාරු වුණා. ගීත ගොඩක් දෙන්න බෑ, ටිකයි දෙන්න පුළුවන්. ඒ රසය වැඩි කළ දෙන්නට සංගීතය වැඩි රසය එකතු කරන්න තමයි මේ ගීත කීපයක් තෝරාගන්නේ. මා ගායන ගීත ගයනවා ඒ හරහා මහේෂ් දෙනිපිටිය ඔබතුමා ඒත් තවත් සංගීතය තීරු කළ රසවින්දන දෙනවා අපි රසිකයන්ට. අපි ඒ ගීත රස විඳිමු. ගීත කීපයි මා මේ වෙලාවේ උල්ම ගීතය හැටියට තෝරගන්න ගීතය. මා ගමින් නගරට ඇවිල්ලා කොළඹ එනකොට සංස්කෘති දෙපාර්තමේන්තුවේ අමාත්‍යංශයේ රාජ්‍ය නටුම් හා සංගීත කණ්ඩායමට ආවට පස්සේ ජෝන්සිසිරිලා රඟහල් තමයි අපේ නිජ බිම, අපි නටන ගයන තැන. එතෙන්දී රඟහල්ට නොවන කලාකරුවෙක් නෑ, හුඟක් දෙනෙක් එනවා. ඔය යන යන අතරේ එක මිත්‍රයෙක්, ඔහුත් ගමේ උපන්න කෙනෙක්, මාත් එක රෝහලේ අපි දෙන්න ඉපදුන කෙනෙක්, පසු කාලේ මුණ ගැහෙන ජෝන්සිසිරිලා රඟහලේදී වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල දුකක් අරගෙන නේ මා හම්බුනේ. මා ඔය දිල්ගහයට ජොන්සිලෝ රංගාලේ දිල්ගහයට ඉන්නකොට ඔහු එන යන ඉතින් මා දකින්නේ සමානකට පිටපතක් කරන් ගෙනත් දෙනවා මේ ගයන ගීතය. ඒ ගීතේ ආදරය ගැන තියෙන්නේ. ආදරේ තුඟක් බයයි, හැබැයි ආදරේ තුඟක් බය නැහැ, හැබැයි බයයි. ගීතේ අහලා බලමු. ගීතේ රසය ඔබට දැනෙවි. ඒ වචන පෙළ අහනකොට සංගීතය සමග මහේෂ් ඔබතුමාගේ සහයෝගය නම් අපි ඒ ගීතය ගායනා කරමු. අවසරයි අපිට.
භූමියේ පෙම් පැන්ද සිංහ සීවලි නුඹ මන්දලෙමෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නම් සීවලි නුඹ මන්දලෙමෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නම් රජ සමගින් නවසඟ මනමේ කුමරිට රවතුන පැති රජ සමගින් නවසඟ මනමේ කුමරිට රවතුන මනමේ කුමරා මමයි නංගියේ තනුදර උනාට ඉහත සන්දියේ තනුදර උනාට ඉහත සන්දියේ තෝරගත්ත ගීතය මම රාජන් උහා සංගීත කණ්ඩායම වෙනකොට මට නගරයට ආවට මට යන්න දෙපළයි තිබුණේ ඒ ජොන්සුරල් රංගහල
ඊට පස්සේ නිමාඩු හම්මුණාම හවසරු යන්නේ සිංහල සංස්කෘතික ආයතනයේ. සිංහල සංස්කෘතික ආයතනයේ කියන්නේ ගොඩක් අය කලාකරුවන් මට මුණ ගැහිච්ච තැනක්. විශේෂයෙන් මේ මොහොතේ මේ තෝරාගත්ත ගීතේ රචකයා සාන්ත දේශබන්දු මුණ ගැහෙන්නේ මට මෙතනදී. ගීතයක් ලියා ගන්න හරි අමාරුයි. කිව්වහම කොහොම හරි පටලගනේ කල් ලියා ගන්නවා. නමුත් මේ ගීතේ ගීපෙලාවක මට දුන්නා මේ මේ ගීතයක් දෙන බලන් කියලා දුන්නම් මම ඉතින් ගත්තා. සාක්කුව දාගත්තා. හවසල ඇඳලා රාත්‍රී ආපහු වෙන රංගාලට. දොසුර රංගාලේ ඉන්නකොට ඉතින් කවුරුත් නැහැ මං එනකොට. මම නටුම් කණ්ඩායමේ මේ විරවාදින ශිල්පියෙක් නටුම් ශිල්පියෙක් වුණාට සංගීත භාණ්ඩයක් හමුණා විදිහ මම හරි ආසයි සර්බ්නාවේ අරගෙන මම දැන් නිකන් තනියම බ්‍රේකර් කරලා ඉන්නකොට කණ්ඩායමේ කට්ටිය දැන් හවසට වටේ ගිහිල්ලා ඉන්නේ ඉතින් කාලා බිල එනකොට දැන් ඊළඟට ඒ දසල සංගීත කණ්ඩායමත් එක්ක බෙරනාදය ඇහෙනකොට සංගීත කණ්ඩායමට හරි අමාරුයි සංගීතයක් ටියුන් කරගන්නත් හරි අමාරුයි සද්දේ හරි අමාරුයි. හැබැයි ඉතින් මටත් ඒක තේරුණා. සර්බ්නක ගහිනකොට අර ආපු කට්ටිය ගත්ත පහතරට බෙරියා කිදි කිදකට ගජි ගතකට ගිනි කිදකට ගජි ගතකට කිද ගහුවාම දැන් මම ඉතින් හද හද හිටපු කැලේ මට මුක් කණ්ඩ බාර සද්දෙට මාත් බැලුවා දැන් මේකට හරියන මාත් සෙට් වෙන්න බෑ. මාත් නටුම් කරන්න හැබෙන්නේ tente dinante 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 dinahane tete dinante 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 dinahane giga ar berita maat ekathu unama mata matak una me mata pitapotak dunnane kiyala man tag gala oy yaluwata kiwa mahinda walpita ethuma me enakota naha jeevithun athara ohoma oka gahagena inn kiyala man tag gala kole yargana ewilla thila sabina odi මල්වීජනින් බැඳී කිව්වා මර තෙන්තෙ දිනම් තෙ දිනම් කිව්ව එකටම හරි ඒ විදිහටම කෙලින්ම ඔකේ තනුව නිර්මාණය වුණා. ඒ තනුව තමයි අපව වෙනස් කරලා ඉදිරි අරගෙන තේ අද එහි තව සුවිශේෂී කම්බාන්න පුළුවන් මහේස් දෙන පිටිමෙතුමා සෞර්ධයන් සමග ඒකට දෙවි සහයෝගය. අපි හමු මේ ගීතේ සාන්ත දේශබන්දු රචනා කළ ගීතයක්. ඇයිද පැටි අඬන්නේ කඩවල බොක්කිට අඬන්නේ ඇයිද පැටි අඬන්නේ කඩවල බොක්කිට අඬන්නේ ඒකක් දීපන් ළමාට ඒකක් දීපන් ළමාට අම්මිරෝ රෝයා අම්මිරෝ රෝයා tendinane tendinane na tendinane 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 na tendinane tendinane ගොතලා තාලට ගියේ
ඒකෙ කෝමල නුවර කොහේවා තිබුණා මල් වීජනින් බැඳි මහ බෑත්තේ අකුරු පුරාණට නුවරට ගිය මං නුවර පිරිලා එළමිනි කටු බෑල් ආයේ බෑද්දට එනවා කොරියන් කැව්වා කරේ වරාගෙන නුගෝතඩියේ කරේ තමාගෙන කොරියන් කැව්වා කරේ වරාගෙන නුගෝතඩියේ කරේ තමාගෙන මත්තෙන් බිව්වා උලලානෝ දුකම කොයි තරන් සතුටක්ද ජීවිතයේ දුක දැන හැම් හොතකම කටොත් ගැබෙන ගන්නේ නැහැ මම හිතන්නේ හුඟ දෙනෙක් ක්‍රම ගීතයක් තමයි ගීතයක් රසවිඳිනවා සංගීතකාරණෙක් රසවිඳිනවා එය දරා ගන්න පුළුවන් මේ ගීතේ රචනා කළ රචකයාත් මේ ගීතේ ලියන්න හේතු වෙන වචන ටික තමයි දුකම කොයි තරම් සතුටක්ද ජීවිතේ ගමනක් යන කෝච්චි එක යනකොට හදිසියේ මග නතර වෙනවා අපේ හුඟ දෙනෙක් යමක් වුණාම ටක් ගල බැලලා ගින් බලනවා මොන අනතුරක් වුණත් මොකද වෙන්නේ කියලා කරදරයක් කෙන අයත් ඉන්නවා මිද ගන්න අයත් ඉන්නවා දරා ගන්න අයත් ඉන්නවා දරා ගන්න බැරි අයත් ඉන්නවා කෝච්චි නතර වුණාම උන් බැලලා යනවා මොකද උනේ කියලා බලන්න බැලලා යන්නේ නම් දරබඩ ගල හරි ඉක්මනින් මොකක්ද උනේ කියලා හොයන්න බලලා එන අය එන බැහැපු මූණු නෙවෙයි ආපහු කෝච්චියට මොකද කෝච්චිය නතර වුණා ආපහු යනවා කෝච්චි බීඩ දෙකට ගමන් කරන ජීවිතේ සංසාරෙත් එහෙම තමයි කොකට බයයි දාලයයි කියලා වෙච්ච යනතුර මොන වුණත් ආයතන බර ගල දූගෙන ඉනවා නගිනවා යන්න ඕන ගමන යන්න ඕන නිසා නැග බැහැපු අයගේ මූණ නෙවෙයි ආපහු කෝච්චියට නගින කොට ඊට පස්සේ අහන රචකයා මොකද වෙලා තියෙන්නේ අයියෝ කාලකන්‍යයි අපරාධ ජීවිත වෙච්ච සිද්ධිය කියනවා මොකද වෙලා තියෙන්නේ දෙදෙනෙක් ජීවිතේ අදිස්ථාන කරගන්නවා අපි ජීවිතේ එකට මැරෙමු හැබැයි ඒ අදිස්ථානයේ යත අර්ථය තමයි අපි එකට මැරෙමු සතුටක්
ඒ සතුට හොයාගෙන තමයි මේ මහා දෙවන්ත යකඩ කඳට පයින් මේ දෙදෙනා එතන මැරිලා ඉන්නේ. මොකද වෙලා තියෙන ජීවිත දෙදෙනෙක් එකට අත්තල් බැඳගෙන ජීවිතේ පැනලා මැරිලා. හැබැයි වචකය දකින්නේ දුකම කොයිතරම් සතුට. ඔවුන් දන්නවා මේ මහා දෙවන්ත කඳ මගේ ශරීරේ වැඩනවා, අපිට වේදනාව දැනුනහම අපි මියදෙනවා කියලා. නමුත් ඔවුන්ගේ සතුට තමයි එකට මියදීම, ප්‍රාර්ථනාවයි. ඒ ප්‍රාර්ථනාවේ වජිර මහා කනඹුල කියන රචකයා මේක රචනා කරන්නේ හරහා දුකම කොයිතරම් සතුටක්ද. මේකේ සංගීත රසය ඔබ විඳිනකොට මහේස් දෙනපිටියේ මැතිතුමනි ඔබට බාරයි. මේකේ සංගීතය මට දෙමු සහයෝගය. අපි හම් මේ ගීතේ
වරක් නෙතක කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක් නෙතක කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොන තරම් සුන්දරද දුකම කොයි තරම් සතුටක් පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුනු විසුනුම වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුනේ තුන් රිය මොහොතක් නතර උනේ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුනු විසුනුම වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ තුන් රිය මොහොතක් නතර උනේ මා මීළඟට තෝරගත්ත ගීතය මා කිව්වා මා විතරක් නෙවෙයි ගීත තෝරනකොට මහේෂ් දෙනිපිටිය මල්ලි කියලා කියන්නේ අයියා කියලා කිව්වේ අපි කතා කරගත්තාම ඉතින් අයියා මල්ලි සහෝදරකමිතා ලිංගතුව මාත් එක්ක කතා කරා හැබැයි සංගීතයෙන් අද මට ඔබේ ගීතයට නවරසයක් එකතු කරන්නට මහේෂ් දෙනිපිටිය මට දායක වුණා ඔබතුමාට ස්තුතියි අපි මේ ඊළඟට තෝරගත්ත ගීතය මේක මම වචන ටිකක් කියන්නම් කාලගිරේ හිඳ ගී ගයනහලේ රැන්දුව වීනත් අත්මිහිරේ කෝල් නොවී පවසන් ලඳුනේ ඔබ කවුරුද කාගේ කියා ලඳුනේ ඒ මේ ගීතයේ මීට පෙර තිබුණු ගීත වචන පෙළ එක වෙනස් කරන්න හේතු වුණේ මගේ කැසට් පටියෙන් මේ ගීතය තෝරගන්නකොට මේ ගීත රචකයාමට හොයාගන්නට බැරි වුණා ඒ නිසා සමන් ප්‍රිය මාර්සිංහ මගේ මිත්‍රයා කැසට් පටි කරනකොට අපි එකතු වෙලා අපි මේකට තනුවට ගීත වචන ටික එකතු කරන්න උත්සාහ ගත්තා ගීත රචකෙක් ළඟ ඉන්න ඕන නිසා ඒකට අපි කපිල් කුමාර කාලිංගයන් අපි තෝරගත්තා මේ ගීතේ ලියලා දෙන්න කියලා එතුමට ගිහින් ආරාධනා කරාම ගීතේ තනුවහලා මේකට මේ පද පෙළ ලියලා දුන්නා අපි ආමු මේ පද පෙළේ තියෙන රසය ඔබ අහලා පුරුදු ගීතය කඳුළු සදාගෙන තුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයුකිමි පඳුනේ රැඳුනේ ගැයුකිමි පඳුනේ රැඳුනේ කඳුළු සදාගෙන තුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයුකිමි බඳුනේ රැඳුනේ ගැයුකිමි බඳුනේ
වලේ ඉඳන් පෙම් සිතුවම් මැඳි අදවෙන් වී නුඹ හිම පියසේ කාලවලා නැඟ එන්න නබෝ කැප කාලවලා නැඟ එන්න නබෝ කැප බොඳ වී යයි මුදු වදන් මෙදා බොඳ වී යයි මුදු වදන් මෙදා මීන නුවන් යුග කඳුළු සදාගෙන තුරු කතරේ තනි වූ යුවති නිදි නැති රෑ සුසුමන් පවනේ නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු කිමි පඳුනේ රැඳුනේ ගැයු කිමි පඳුනේ රැඳුනේ බරින්දු දැසේ වෙලි සංග වෙන්න වගේ යත දැසේ වෙලි සංග වෙන්න වගේ යත මාලවිකා මා බාලලියේ මාලවිකා මා බාලලියේ මීන නුවන් යුග කඳුළු සදාගෙන තුරු කතරේ තනි වූ යුවති නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු කිමි පඳුනේ රැඳුනේ ගැයු කිමි පඳුනේ රැඳුනේ මීන නුවන් යුග කඳුළු සදාගෙන තුරු කතරේ තනි වූ යුවති නිදි නැති රෑ සුසුමන් පවනේ නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු කිමි බඳුනේ රැඳුනේ ගැයු කිමි බඳුනේ අපි මීළඟට ගායනා කරන්න තෝරාගත් ගීතය මේ ගීත ලියන්න ලෝභ නැති දැක්කේ නැති කෙනෙක් මුණ ගැහෙනවා මට ජෝන් සිල්වා රංගහලේ මම රාජනතුංග හා සංගීත කණ්ඩායමෙන්නකොට පිටපත් 7 8 10 12 එහෙම ලියලා එවනවා එහෙම ලියලා එපු කෙනෙක්ගේ තෝරාගත් ගීතය තමයි මම මීළඟට ගායනා කරන්නේ සීමලංගමී අමරදාස කියන ගීත රචකයා ලියපු ගීතයක් මේ ගීත නිර්මාණය කරන හැම වාරයකම මට අපේ රංගහලේ මාමේලා ශිල්පී කළ යුතුයි මට මම නැටුම් කණ්ඩායමේ ඉන්න ශිල්පී කරේට මට සංගීත කණ්ඩායමේ බොහොම සහයෝගය ලැබෙනවා ඒකට හිටු සංගීත අධ්‍යක්ෂක සේන වීරසේකර ඒ වගේම නන්දසේන කටුවාවල සුනිල් ජයසිරි යුද හමුදාවේ හිටපු නිලධාරී ජානක පොන්සේකා මේ අය ඒ අසුරෙදී මාට මගේ සංගීත දායක වෙන සහයෝගී දෙන ශිල්පීන් සවෘදීන් මේ මුත්‍ති මම ආදරෙන් මතක් කරනවා සීමලංගමේ අමරදාස ගෑවි ගීතය අපි මීළඟට ගායනා කරමු දෙල්ස් ස්ටුඩියෝ එකේ මහේස් දින්පිටි මහත්මයා දෙයි මේකට මට සහයෝගී අපි ආමු මේ ගීතය ඩොම් 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 ඩොම්
පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි තැන්ම මග බැහැලා කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි තැන්ම මග බැහැලා ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගිජේ අපි දැන්ම මග බැහැලා අපි මීළඟට තොරගත ගීතේ මේ ගීත රචනා කරේ සාන්ත දේශබන්දු මේ ගීතය මාතෘපත් වෙනකොට මම හිටිය සිංහල සංස්කෘතිය ආයනේ සුදස්සි නුගගහයට නුගගහයට කියන්නේ මගේ මම කිව්වා මගේ ජෝන් සිල්වා රංගහල ඊට පස්සේ මගේ නිදහස් කාලේ ගෙවන එකම තැන තමයි සිංහල සංස්කෘතිය ආයනේ ජෝන් සිල්වා රංගහලෙන් පස්සේ සිංහල සංස්කෘතිය ආයතනේ උතනට එන හුඟක් කලාකරුවන් අතර මුණ ගැහෙන අතරේ තමයි සාන්ත දේශබන්දු මේ ගීතය මට ලැබෙන්නේ මේ ගීතය ලැබිලා හුඟක් කාලයක් මග ළඟ තියෙනවා හැබැයි මගේ සෞර්ධෙක් හිටියා නිමල් ලක්ෂ්මීතේ ආරච්චි මගේ මේ පිටපත දැකලා මේ මාර ලස්සන සින්දුවක් තියෙනවනේ අද මොකද මේ කිව්වහම දැන් මේක මං හැදුවා ඒ හේ 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 තන නන 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 සාගරය බඳු දැන් ඔබට ගීතේ මතකයි එහෙම තමයි ඒකේ මුල් සංගීත කාණ්ඩේ තිබුණේ හැබැයි මේ ගීතේ මගේ ප්‍රථම කැසට් පටියට නිර්මාණය කරනකොට මේ ගීතේ මා රඟහලේ ඉන්නකොට ඒ රඟහලට ආපු මම ඉගෙන ගන්න ළමෙක් නටන ශිල්පියෙක් ඉන්නකොට ආවේ සංගීත අධ්‍යක්ෂකරකට ආවා සෙල්ටන් ප්‍රේමරත් කියන මහා සංගීතවේදියා මම නටුම් කණ්ඩායම හිටියට මගේ ගායන හැකියාව දැකලා එතුම මගේ ගායන එතුමගේ ඒ ගායන වලට මම මේ වගේම අත්වල ගායනට එකතු කරගත්තා.
එනිසා එතුමා ගහපු සර්පිනා පාර මම හොඳට දැකලා තිනවා. සර්පිනාව බොහොම ලස්සනයි. ওই ගීතේ නිර්මාණය කරනකොට ඔය හදපු පර්ණ මෙල්ලීට එකතු කරගන්න ඕනේ කියලා මායි මගේ මිත්‍රයයි ගියා. එතුමා මුණ ගැහෙන්න. ගීතේ තනුව කිව්වම කිව්වා. ආවකට මෙහෙම ගාමු. ආරාරිරාදරරිරාරා ගහලා පෙන්නුව අර සර්පිනාවෙන්. මට ඒ ටිකම ඇති. ඒකම තමයි ඒකේ තිබිටි සුවිසත්තේ. ඊට පස්සේ ඒ හරහා මේ ගීතය ගොඩනැගුණා. අද ඔබ අහන්නේ ඒ ගීතය. සාන්ත දේශපොතුන් රචනා කර ගීතය මා නිර්මාණය කර තනුව. අද මහේෂ් දෙනපිටි මහත්මයා සමග මේ ගීතය හමු ඔබේ රසවින්දනය සඳහා. දෙල් ස්ටුඩියෝ හමු මේ ගීතය.
යගින වන්දනාවක යන්න අපි යනවෝ සාගරය බඳු වේදනාවෝ සුම්බෙලා යනවෝ මේ ජීවිතයගින වන්දනාවක යන්න අපි රජ බඳු වේදනාව සුන්දෙලා යනවා ජීවිතයගෙන වන්දනාවක යන්න අපි දෙල්ස් ස්ටඩියෝ මේ ප්‍රසංගයේ මේ අපි තෝරාගත්ත ගීතම අවසාන ගීතය අවසාන ගීත ගන්න ගීතවල අවසානයක් නැහැ මේ පැයක් ඇතුළත ගත කරන මොහොතේ ඔබට අපිට දෙන්න පුළුවන් අවසාන ගීතය තවත් ගීත ගායනා කරනවා පණ තිබුණොත් හැබැයි මේ පණ ආරක්ෂා කරන්න ජීවිතේ ආත්ම ගිනියන්න මේ ගීතය තමයි මාව නැට්වික් බෙරකාරෙක් වෙච්ච මිනිහා ගායන ශිල්පී කෙරෙට ඔබ මට ආදර කරන නිසා අද මම මේ ඩෙල් ස්ටුඩියෝ මේ ප්‍රසංගයට සහභාගී වුණා ගායන ශිල්පී කෙරෙට මේ ගායන දිවියේ මේ ඊළඟ ගායනේ අපි ඉදිරිපත් කරනකොට මේ ගීතය සංගීත නිර්මාණය කර සංගීත අධ්‍යක්ෂකවරයා හා ගීත රචකයා ගැන මතක් කරන්න ඕනේ පත්ම කුමාර මිත්‍රසේන රචනා කළ ගීතයක් ජානක පොන්සේකා එතුමා මේකට සංගීත නිර්මාණය කරේ ජානක පොන්සේකා කියන්නේ මගේ සංගීත දිවියේ මේ මොහොතේ අදත් මේ ටිකකට කලින්මුත් මේ ළඟත් ඉන්න මගේ හිතවතා රාජ නැටුම්හා සංගීත කණ්ඩායමේ මේ වෙනකොට සංගීත අධ්‍යක්ෂකවරයාට කටයුතු කරනවා ඔහු සංගෝ ලෝකේ සංචාරය කරන්න මට ලැබුණේ අපි දෙන්නගේ හිතවත්කම ඒ රාජ නැටුම්හා සංගීත කණ්ඩායමේ 50කට අධික පිරිසක් අතරේ අවසාන පුරුකක් හැටියට මම කණ්ඩායමෙන් නික්මලා ගියත් එතුමා අදත් සංගීත අධ්‍යක්ෂකවරයාට කටයුතු කරනවා ඒ අතරේ මේ ගීතේ විශේෂ වෙන්නේ මේ අපි නටපු බෙර ගාපු තාල අනුව නිර්මාණය වෙච්ච සංගීත හරහා ගීතයක් පත්ම කුමාර මෙත්තසේන ගීත රචකෙක් හැටියට විවිධ ගීත ලියන කෙනෙක් හැබැයි මේ ගීතේට මේ තාලේ වැටලා මටත් නටන බෙර ගහන මිනිහෙක් හැටියට කියන්න ලැබුණා මම ඉතාම සතුටු වුණා අද මේ අවසාන ගීතය හැටර මේ ප්‍රසංගයේදී අපි ගායනය කරත් මේ ප්‍රසංගයට ආරාධනා කරපු මේ හැම කෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය මේ මෙතේ ඒ සංගීත අධ්‍යක්ෂකවරු සමග වැඩ කරා ඒ එදා අද මේ මොහොතේ මේ පැයක් ඇතුළත මට මහේෂ් දෙනිවිරි මැතිතුමනි ඔබතුමා හා සංගීත කණ්ඩායම සමඟ මට මේ මුළු මහත් ලොව අපේ රටේ ඇරෙන ලොවම ඉන්න රසිකින් හරහා මුණ ගැහෙන්න අවස්ථාව ලබා දුන්නු දෙරණ නාලිකාවට මගේ හෘදයාංගම ස්තුතියි. අපි මේ ගීතය හමු. අපි හැමදාමත් තරුණයි සංගීතය හරහා. අහමු ගීතය. Thank you.
Yana e kulundul tava sangadai